ගහකට වාඩි වෙලා තමයි නිදාගන්නේ. ඒ මොකද මේ විශාල ශරීරයේ සමබරව තියන් හිට ගන්න අපහසු වෙන නිසා. හොඳ අක්ෂර සංවාදයක් ලබා දෙන. ඒක අපි හඳුන්වන්නේ වේලුව නමින්. මේ වෙනුව භාවිතා කරන්නේ හාස්‍ය දක්ෂණක වෙන හානිය අවම කර ගන්නයි. ඒ වගේම මේ වෙනුව සකස් කර හැබැයි අතුපානාලයේ ගුණත් ඊට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරිපාදයේ නියපොතු හතරකුත් පිටපස පාදයේ නියපොතු තුනකුත් එක්ක ඔක්කොම නියපොතු පිටිකාන 14යි. අපේ අධ්‍යාපනයට අදිටෙල්ලම කරලා මහන්සි ඉතිරද කොහෙද? මේ සූදානම පොඩ්ඩක් ඉන්නකදී නිදා ගන්න. ඉර පායි සතුරි අතරින් කෙටිම කාලයක් නිදා ගන්න ලබන්නේ මොන්. පැය දෙකක් තුනක් විතර ඉතා පොඩි කාලයක් එක. අලිය නීරු සෝගී වුණ අවස්ථාවක නම් මේ විදිහට බිම් නැතිව නිදා ගන්නේ නෑ. ගහකට වාඩි වෙලා තමයි නිදා ගන්නේ. ඒ මොකද මේ විශාල ශරීරයේ සමබරව තියන් හැදිට ගන්න අපහසු වෙන නිසා. හොඳ අක්ෂර සංවාදයක් ලබා දෙන. පාදලී අලියාලුවා එයාගේ කල්පේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරය. අලියා කියලා කියන්නේ පන්තු වශයෙන් ජීවත් වන සත්ව කොට්ටාසයක්. ඔවුන්ගේ මේ රන්තුව මාර්ගයේ මූලික වෙනවා. මේ වගේ ඉරියව් හැසිරීම ස්වභාවික පරිසරයේ ජීවත් වන අලියන්තුන් අහඹු ලෙස දැකගන්න පුළුවන්. අපි තුන්වහලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියගේ ඔලිමික මත්තල ප්‍රමාණයෙන්න කොහොමද කියලා. මුලින්ම අලියගේ ඉදිරි පාදයේ රටා ප්‍රමාණය මනගන්න. ඊට පස්සේ ඒ නගේ දෙකෙන් වැඩි කරන්න. එතක දමත්තුර තමයි අලියගේ ඔලිමික මත්තල දුක වෙන්නේ. අපේ ලංකාවට නම් අලිය කියලා කියන්නේ අරුම පුදුම කැපක් නෙමෙයිනේ. ඇතතිබලම රජතුමාගේ මංගල හස්තියාගේ දිනටත් පෙරහර ගමන්ගලට ලැබුණ බරිතුලාගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. උබ කාල දෙන්නාපු අන්දර නිසා මාර්කෙන් මේ දේවල් කරගන්නට දැන් අඩුවනා තායිලන්තය වගේ රටවල්වල තාමත් මේ දේවල් දෙක බලාගැනීමේ හැකියාවක් ලැබෙනවා.
අපේ පුංචි දුරපතලා කිව්ව පීඩා කරන තියනා නේද? ඉතින් මේ පේකන සූදානම් වෙන්නේ අපේ අලුයම කොහොමද රෙකෝල් සෙල්ලම් කරන්නේ කියලා. අපි බලමු අපේ අලුයම පළවෙන උත්සාහය. ඔබගේ අත්පොළ සංවාදය සමඟ
Gracias.